ভাගතු අතු ස සම්බස නතස ভাगතු අතු ස සම්බස නතස තු අතු ස සම්බස ধাව පන්නතුু කාාග්‍ර වූ සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ ශාශනයෙහි සාරාණීයේ පූජනීයේ උපෝසඇත දවසක් වසයෙන් ගේ නවම්කොට පසලොස්වක් පොහෝ දවස හඳුන්න්ට පුළුවනි. නවම්පොර පසලොස්වක් පොහෝ දවස සරුවක්යන් වහන්සේ බුදුබාටු පත්වීමින් නම්වෙනිි පසුලොස්සක පෝය වුන ඒ වෙනගොට අග්‍රශ්්‍රාවක ශාරී පුත්‍ර මහා රහතන් වහන්සේ දවස් සවස්වර්වේදී සෞකෙලිශ්නසා මහා රහත් භාවයට පත්වී වදාල. එසේම නික්ලේසි මහා රහතැන් වහන්සේලා එක්තික දස් දෙසේ පනහා රජගානුවර වේලුුවනාරාමීයට සම්ප්‍රාප්්‍ර වුණා. ඒ දවසයේදී ශරුවක් ඥන් වහන්සේ චතුරංග සමන්වාගතය ශ්‍රාවක සනිිපාතය ඉදිරිපිත පළිමිනිවරයට උපෝසත වෙනය කර්මි ශිද්ධ කළ. චතුරංග සමන්වාගතෙකි ලැකේයන්නේ ආරාධනයක් නොමැතිව ක්‍රදාශතිසිය පණහක් රහතන් වහන්සේලා සම්ප්‍රාප්ත වීම එකක්. සීල්දනා වහන්සේ ඒහි භික්‍ෂුභාවයෙන් ඇයිද උපසම්පදා ලබාගත් පිරිසක්කීම දෙක. එසේම ඒ දවසට හරියටම මාග පෞර්ණමිය කියනෙ නක්‍ෂත්‍රය උදාව සිදුවීම. එසේම ඒ සඟ පිරිස ත්‍රී විද්‍යා සට අභිඥ්ඥා චතු පටිසම් විධඥාන ලාබීරහතන් වහන්සලා වී මේ කරුණු හතරක් එකතු වෙලා ඒ දවසේදී. අවවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවෙන් උපෝසතුවිනිී කරමී ශිද්ධකොට අවසානයේදී ශාරීපුත්‍ර මහාමෞද්ගල්්‍යාන දෙනම වහන්සේට අග්‍රස්ථාවක තනතුරු පවරාදී වදාළ ඒක විශේෂ සිිදුවීමක්. තවක්කාරණයක් තමයි සම්හාසම් බුදුරජාණන් වහන්සේගේ පරනිර්වාණින් පසුව තුන්වෙනි ධර්ම සංගානාවේ ආරම්භයේ. විශාලා මහනුවර අසෝකාරාමේදී දහසක් මහරහතන් වහන්සෙලා විසින් සිදුකිරීමට පටන්ගත් දිනය හරියටම නවම්පුරු පසුලු ස්වක්පුොහෝ දවස. අපේ සරුවඥන් වහන්සේ අතලිස් පස් වසරක් ලෝට් වැඩසල සලා සූවිසි අසංකයේ නමකෝවටි හැටලක්සයක් දෙනා මඟ පර නිවනේ කිහිටවලක් අර නිර්වාණයට පත්වීමට පෙර ආයුශංස්කාර හත්තරීමේ සිද්ධිය හාපෘතුය කම්පාාවූ සිද්ධිය හරියටම නවම්පුර පසුලුසක් පොහෝ දවස. මේ විදිහේ ආශ්චාරීෂුදී මොලින් කෝජ නිඥට්ටේයට පත්වූ උපෝසඇතු දවසකයි අද අප මේ ධර්මසාකච්ඡාව. විසේසිෙන් මේ ධර්ම සාකච්ඡාව හඳුන්වන්නේ සද්ධර්ම වර්ෂාව. අලචරයි සාමින්නාන්සේ. භාවනා වඩන්නේ ඇයි එමකින් අපේ ජීවිතට ලබෙන ප්‍රයෝජන වනවාද මෛත්‍රී භාවනා වඩන්නේ කෙසේද අපට පැහැදිලි කර දෙන්න. මෙහිද අපට ඉදිරිපත්යේ තිබෙන ආරාධනා සහිත ප්‍රශ්නපාලාවේ පළමු වෙන්න මෛත්‍රී භාවනාව වඩන්නේ කෙසේද. මෛත්‍රී භාවනාව නමින් හැඳින් වෙන්නේ බ්‍රහ්ම විහාර භාවනා හතරේ පළමුයන්නයි. ්‍රහ විහාර භාවනතියනො හතරක්. මෛත්‍රී බ්‍රහ්ම විහරණයේ කරුණා බ්‍රහ්ම විහරණේ මුදිතා බ්‍රහ්ම විහරණයේ සහ උපේක්ෂා බ්‍රහ්ම විහරණේ නමී. එන් මේ මෛත්‍රී බ්‍රහ්ම විහරණයේ ඉතාමත්ම උතුම් භාවනා මාර්ගයක්. අපේ සරුවක් ඥන් වහන්සේ මේක පාර්මිතා වසයම කූරණය කරලාතිෙන්. ගාගියම, මෙයින් දිහාන සමාධි සමාපත්ති උපදවාගෙන තිබුණා. එවාගේම සරුවක් ජන්වහන්සේ දිනපතා තුන් ලෝකයට මේ මෛත්‍රයේ චිත්ත තරංග ධාරා විහිදවාගෙන වැඩයින්න. මේ මෛත්‍රය පුදුමාකාර උසස් ගුණයක්. මේ මෛත්‍රයේ චිත්්‍ර සංකානයේ පුරුදු කිරීමෙන් විශේෂ ආනිසංස අපට ලබන්ඩ පුළුවන එදිනෙදදාම්. ඇතවට මෛත්‍රිය මෛත්‍රයේ කෙළ හඳුන්ුවන්නේ පාලි බාසාවේමයක වචන කීපකින් දක්වන මෙත්තා මෙත්තා යන ආදි වසයෙන්. මිද සිනහනය කියන ධාතුුවකින් හැදිච්ච වර්චනයක් තම මෙතා මෙත්තා යන ආදි වචයෙන් හඳුන්වන්නේ. ඒ සඳ හඳන් වන්නේ තමන්ගේ සිත ඉතාමත්ම සංසුන් මුරුදු සිතක් බාට පමුණවාගන අන් අයගේ හිතසුව පිණිසේ ගේ පිරිසුදු සිතේ සක්්‍යයේ පැවැත්වීම තමයි මෛත්‍රයේ භාවනාව නමින් හඳුරුවන්නේ.හරනීමත සූත්‍රයේ සඳහන් වෙනවාන මාතා යතා නියම් පුත්තන් ආයුසා ඒක පුත්ක මනුරක්කි. එක දරුවෙක් ඇති මවු කෙනෙ එක දරුවෙක් ඇති පියකෙනෙ ඒ දඩුවාගේ අභිවුරදී සඳහා යම්කාක් තමන්ගේ කාලියයේ ශ්‍රමිය පණය සියල්ල යොද වන්නේද. ඒවාගේ, ඒවම්පි සම්බභූතේ සූ මාන සම්භාවය අපරිමාන. ඒවගේ සෑම සත්වයන් වෙත ඒ කරුණාවන්ත මවමි කෙනෙක් පිය කෙනෙක් දරුවකොට හිතසුව පතන්න සේ සීලු සත්වන්න අප්‍රමානව ඒ මෛත්‍රේෂිත්ත පැවැත්වි යක කියලා කරණමිත්ත සූත්‍රයේ සත්්‍ය නිගාතාලින් උගන්නෙන්වා. එහිදී හැඳින් වෙන්නේ යංකිසි කෙනකොට ආදරේ කියලමේ, ආග සිතිෙන් නැත්තන් ආසා සිතින් හිතාක් කිටීම නෙමයි ඔහුගේ සිදියුණුව පැතිීම ඔහුගේ ආයුස වර්න්න සැප බල ඥානය දවුණුව දැකීම පැතිීම තවාගේම ගුණය නුවන ධනය ධානය යසැසැ ඉසුර සැපසම්පත් ඒවා ප්‍රාර්ථනා වශයෙන් සිතේ පුරදු කිරීම. එතවට ඒම දිහේ එපමණක් නෙමෙයි ඒ තමන්ගේ මෛත්‍රීයට ලක්කෙන් අයගේ සිත් සතන්තුලේ දේශය ඊරිෂයාව ප්‍රෝධය වෛරයේ පටිගසඥ ඇති නොවේවා කියන මේ උතුම් ප්‍රාර්ථනාව. මේ සැබවිම් සිටින් සිතකදේන පුදුමාකාරය ආනිසංසයක් ඇති මේ සිත්ඇැවැත්මක් මෛත්‍ර මෛත්‍රී කළ හඳුන්ුවන්නේ. තමාගේ හිත ඉස්්සර වෙලා මුරදු පරගන්නවා මෛත්‍රීෙන් පොරුවගන්නවා. එළට අන්නාගේ සිතටක් ඒ විදිහේ. මෛත්‍රිය එගේ සිනිඳ බවක් හිතවත් බව ඇතිකරවීම මේ මෛත්‍රීින් ශිද්ධවයවා. සතකුටුවනත් නිතර නිතන මෛත්‍රී කරනවා නම් ඔහු නපුරුකං අත්කරදාලා යහපස් සතෙක් බාට පත්වීමවා. මේවාගේ පුදුම දෙයක් මෙහි දකින්න ලැබේෙනවා. බුදුරජාණන් වහන්සේම මෙත්තා නිසන්සත්ූ ත්‍රේදී දේශනා ක ලැතිෙනවා ආදරයෙන් නිතමත බහුල්ලවාසෙන් මෛත්‍රීයේ වැැඩවා නන්. මෙිලෝම ආනිසන්සේ දහයක් ලැබෙනවා. පරලවදි විසේසා නිසංසයක් ලැබෙනවා කියලා එකතින මහා නිසන්ස මිලෝවසින් සැපින් නිදෙනවා සැපින් අවදි වෙනවා නපුරු සීන නොපිෙනීයනවා දෙමියන්නකයි ප්‍රියමනාපයෙනවා මනුෂ්‍යයන්ඩ ප්‍රියමනාාප වෙන්වා දෙබියන්ගේ ආරක්ෂාවල් ලැබෙනවා වසවිස අවියාවද ගිනිවිපත් වලකෙනවා මුහුණේ වර්ණීයට හැපත්වෙනවා සිතේ සමාදී වහ වහා ලැබෙනවා මරනාසන්න මුොහොකේදී පවා හෝමොහොද සිහිනුවංින්ද සමර්ථවේවා මේ මෙලෝවසිෙන් ලැබෙන සුලවා අනිසංසියක් මීට වඩා කවත් ආනිසංස රාසියක් ලැබෙනවා. පරලොවසික්තින් දියාාන වැඩවානම් මෛත්‍රයෙන් බමලුව තිම්මිහිදී මේ ආනිසංසල් ලැබෙනු පිණසයි මේ මෛත්‍රී භාවනාව වඩන්නේ. මෛත්‍රයේ භාවනා වඩන්න ගොට පුළුවනි අනි ශියලෝම සමත භාවනා වඩන්ද. මක් නිසාද මෛත්‍රී භාවනා වැඩීමෙන් සිතේ නීවරණ යටපත්ව චෙත සමාධිය ගිහාන බාට කැමිණවීම නිසා ඕට පුළුවනි ්‍රහ්මයහාර භාවනා හතරම වඩන්ඩ පුළුවන්. එවාගේම කශිණ භාවනා දහයම වඩන්ඩ පුළුවන්. අසූ භාවනා දහයම වඩන්ඩ පුළුවන්. අරෝක සමාප්‍රත්ති වඩන්ඩ පුළුවන්. දවාගේ මානපාන සැති කායගතා සැති ය වඩන්න පුළුවන්. එනිසා මේ මෛත්‍රී භාවනාවක් සීලු භාවනාවන්ට පදනම් වෙන්වා. දෙන මේක නිසා මේ බෞද්ධ අබෞද්ධ දේදයක් නෑ මේක ආනිසාංස එකින් එකට විස්තර කරනවා න විශාල ප්‍රමාණික සාධක සහිති විස්තර කරන්න කරුණුතියත්. මෛත්‍රයේ භාවනා වඩන ආකාරයේ විශේසිීඇත දෙනගන්නට ඕන. මෛත්‍රයේ භාවනා වැඩීමේදී, තමන්ගේ සිත පළමයෙන් පිරිස්තුදු කරගණ්ඩුවෝ නිශසල්ල ශීලිය පිරිසි දුක්්‍ර ගන්නම. තවාගේ මත් පාමූුණකට ගහෝ නය කරගෙන ගිවේක තැනකට වී පහස සිුවිහිරණින් වාඩිවෙලා තමන්න බොහෝ වේලාවක් මෛත්‍රිය කරගන්න. තමන්න මෛත්‍රයේ කරන්නේ ගිහාන වැදෙන්න්න නොවයි. ජාන වැදෙන්න තමන්ද මෛත්‍රී කරලා. ඊළඟට තමන්ගේ සිත මෛත්තරිම් පුරුව ආගන අන්න අයට මෛත්‍රය කරනො පිණිසායි ඒගත. සාක්සිි පිණිස තමාන්ට මෛත්‍රයේ වඩාන්න විශේසෙන්ගේ මෛත්‍රයේ වැඩීම සඳහා අනුතිනි වෙලා තියෙනවා. අත්තන හිත මධ්‍යාතය අහිත්‍යයට කතිුබ්බිදී මෙන්න මේ ක්‍රමහ අතර අනුගමනය යන්න ඕන. පලමියෙන් තමාන්්ඩ මෛත්‍රයේ කරනවා ඒළඟට තමාන්ගේ දෙමෝපියන් ගුරුවරුන් කල්්‍යයාන මිත්‍රයන් වැනි සම්භාාවනය ගරු කටයුතු හිතවතුවන් දිස්සල්ලා මෛත්‍රී කරන්නක වට. ඊළඟට මක් ජස්ථායක මෛත්‍රී කරන්ඩුවන්. ඊළඟත තමන්ඩ විරුද්ධ කාංකරණය කෙනෙ ඇතුොත් ඒ ඇත්තන්ද මෛත්‍රී කඩන්ඩුවන මේ දිහටයි මේ මෛත්‍ර අනු කිළවෙලින් වඩාන්නේ. ජීවක් වන්න කෙනෙකුට මෝන්න මෛත්‍රී වඩාන්ඩ. මේිය පරලෝගයේ කෙනකුට මෛත්‍රය වැඩුවට වැදයන්නේ නෑ ඒකෙන් ජාන වැදෙන් නෑ ජැන් තමන්ට තමන් මෛත්‍රී කරග නියේ ක්‍රමයි අපේ ික ධරමී බහුණලවාසයෙන් විස්තර කරල තියෙනවා අවචන පීතියක් ැ කරන මෙත සූත්‍රය වන තුුණකින් මෛතී වඩාන හැටි පිල්ලා තියෙනවා. එවාගේම කඳ පිරිෙ තවත් කරමයක් හඳුන්ලනවා තවත්මත්තා නිසන්සේ සූත්‍ර වල තවත් කරමයකට හඳුලවා. ඒත්සියාල්ල සම්පීණ්ඩනයකෝට පුුම්තිටකයටම සාධාරණය අර්ථකාතාවක් වන විශුද්ධිමාර්ගයහි පහදාදීල තියෙන බොහම පැහැදිලි එහිදී විශේසයේම මේ මෛත්‍රයේ භාවන්නා වැඩීමේ දී පාද හතර කිදිරිපත් කරලටල්. තැන් තමන්්ඩ තමම් මෛත්‍රී කරගන්නකොට පාලිවතන ගන්නවා නම් අහං අවේරෝහෝමි අහං අභ්‍යාපං්ජෝහෝමි අහං අනගෝහෝමි අහන් සුක අත්තාානම් පරිහරාමිල තමණ්ඩමිත් පරගන්නවා. ඒේ පදහතරේ සිංහල තේරුම් මම සරහනොවේ මිත් මම නිලුක් නිරෝගිවෙමි මම සූපත් වෙමි. වෙී වෙනිී කියන වචින තමයි තමන්්ඩ කියාගන්නේ. මම වෛර නොවම්වා කහ නොවෙන්වා යමකයන්නේ නෑ. මොකද කාරණේ තමන් සාක්ෂිටි නිසයි මේ තමන්ඩ තමන් මෛත්‍රී කරගන්න. මම වෛර නෑ. මම තරහනෑ මම නිලික් නිරෝගී හම සූපත්. ඒය වටින හතරෙන්මි කැන එක තේරු මක්මොකක්ද මගේ සිතේ තරහක් නෑ. දේශයක් නෑ ප්‍රෝධයක් නෑ ඉරිෂයාවක් නෑ පළිගැනීමේ චේතනාවක් නෑ නකරුපමක් නෑ ඒකයිමහි තේරුම. එතට වටන හතරෙන්ම කියන එක තේරුම තමයි. අ තමන්ඩ ප්‍රිය වචචනයක් පළමින් තෝර ගැනීමට වචන හතරක් ගන්නේ. ඊළඟට මේක දිහාන බාට දියුණු කර ගැනීමේ අනුකිළි වෙල මෙහෙමයි. දැන් තමන්ගේ මෞතුමි තමන්ගේ පියාල්යැන් වහන්සේ තමන්ගේ ගුරුුවරයා anang itu kamang is ke si satu siwak kam yang tenang mang wawa වෛරනො වෛරනොවේවාකිෙන වච්චනේම භාවිතා කරන්න්ඩඕන පදහතරතයන් නැතුව. ඒකින් දිහානබාටම ගණ්ඩ පුළුවවා.තවත්දොට ටීළඟ පදේ මංගේමෑ ඇනිව කරහනුවේවා, කරහනවේවා අරහන්නොවේ, ඒකම භාවිතා කරන්නා බොහෝවාරයක්. ඒකින් දිහාානු අඩන්ඩ පුළුවංකම තීන. ඉළඟට තුමින් වැටින ගන්න ගොටේ, මගේමෑනිෝ නිදු නිරෝගිවේවා නිදුක් නිරෝගිවේවා නිදුක් නිරෝගිවේවා කියනයි ඒ විදියට බොහෝවාරයක් එක වචනි පාච්චි කරන්තඕන. හතරීනි වචචින වසයෙන් මගේ මෑන සෝපත්වේවා, සෝපත්වේවා සෝපත්වේවා ඒ වචන භාවිකා කරනවා. නික්‍යාලි බොහොම කෙටියෙන් හඳන්වන්නේ ඒ ග අනුකිණ වෙල්ල කියේන ගොතමීටවාඩ විෂ්තර වසයෙන් කිවුතු තිේෙනවා. ඊීළඟට කමන්ගේ. ඒතුමායිඉන්නවා නම් පහිතුමාටත් ඒවාගේ එකේකවචනයක් බොහෝවාරයක් ඉතින් කියවලු. ඉලාට තමාන්ගේ ගුරුවරයකිින්න්නවා ඒ ගුරුුවරයාටත් ඒේවි දේත ොම දහදනෙක් තිෙතර වෙනවේෙන මාරගෙන කල්්‍යයානනි මිත්‍රයන්න්න මෛත්‍රී කරවා. ඒද පාසේ දහ දෙනම එක්කාසු කරල හිට. සහ දෙන එකටේ කණ්ඩා යමක් හටිට හිතාගෙන මගේ මේ කල්්‍යයානි මිතතුරු වෛර ොවෙේත්වා බහුවචමින් වෛර නොවෙේත්වා. අර අ නොවේත්වා නිදුයේත්වා නිදුුක් විරෝගිවේත්වා, සෝපැත්තේවා වචන හතර එකක්ගාන වෙනවෙන්ම වැඩි වේලාවක් භාහිතා කරන්නඩුවන. ඊළඟට ගන්නෝ මධ්‍යස්ථ පුද්ගලි, මධ්‍යස්ථ පුද්ජලේක් කියන්නේ තමන්්ඩුඋප කාර කරලැට්නෑ අප කාරකයන කරදරු කරලැට්නෑ මධ්‍යස්තයි. එවැන්නෙකු ඉස්සරාහින්න ඇටිහිතාග නොහොට තඩවගේ නිතුමා වෛර නොවේවා, වෛර නොවේවා, පෛර නොවේවා, වචන බොහෝ වේලාවක්. කියළඟට තරහ න්නොවේවා තරහනුුවේවා, තරානුවේවා, කළඟට නිදුක් නිිරෝගිවේවා නිදුක් මිරෝගිවේවා බොහෝ වේලාවා. කිළඟට සෝපත්වේවා, සූපත්වේවා සූපත්වේ බොහෝ වේලාවා. මේම මධ්‍යස්ථ පුද්ජෙලියයක්න් ඉක්කෙන එක්කනනා බැගින් දහ දෙනෙක්චිතට හිතිං අරමුණු කරගන ධාදිනාටම එකට වඩනවා. මේ පින්නතුන් නැත්තම්ෙක් මගේ මධ්‍යස්ථයෝ, වෛරණුවත් වෛරනොවෙත්වා වෛරණොවෙත්වා යවිදියට බොහෝවාරයක් එකේකවචනයාරගෙන භාවිතා කරනවා. ඊළඟට තමන්ද යන්කිසි අවඩක් කර තමන් කරෙහි මෛත්‍රියයක් නැති ගිරුද්ධකං කරන හිතයාටින් හරි අමනාපු කන්දක්වනා ඉන්නවා නම් ඒත්තේක් කිස්සරායිෙන් නැතිි හිතාගන්න හිතාගන්න ඔහුතත්වරාගේ මේීමන්ගේ මේ පසමිතුරා වෛරණවේ, වෛරනවේවා වෛරණවේවා, අරහනේ කරහනුවේවා කරාන වේවා නිිදුුක් නිරෝගිවේවා නිදුක් නිරෝගිවේවා සෝපත්වේවා සෝත්වේවා සෝපත්ය මියවිදයක හොදගරෙහිත් මෛත්‍රී වඩනවා. හඩයිම එකඒ වචිනයකින් කින්නතුනි රූපත් ්‍යාන තුළක් බැගින් උපදුවන්ඩ පුළුව ්‍රථමාත් ජානේ දෘතිා ්‍යානයේ ෘතිා ්‍යාන පදවන්න පුළ එක වටිනයකි එක පුද්ගලයක අරමුණුකින් එක පුද්ගලයක දෙසාවා දිහාන දොලහක් කොකදන්න පුළුවන්. කණ්ඩායමක් කරමුණු කරනත් එහෙමයි. ඒමි දිහෙට දැන් තමන්ගේ කල්්‍යයානිිමිතර හිත මිතුරැන් ද දිහාන වඩනවා ඉමට මධ්‍යක් ්‍යාන්න දි්‍යානවාඩෙන්නවා ඉළඟට සතුරන්නේ දිහාාන වඩනවා. මේ අවස්ථා තුන දැන් සමාන බාට පත් කරගත් නං. ඒකටකිෙනා සීමවා සම්බේදයකීල් සීමා සම්බේදය ගැන ස්‍රීමාවක් දැන්නේ මේ හිතවතා මැදහතා හිතවතා කළ වෙෙන්කරන්ඩවාසින ඇම දෙෙනටම සමසේ මෙත් පභාවනාවෙන් දිහානුකදුවන්න පුළුවන් වුණ. ඊළඟට මේක පතුරුවන්න පුළුවන් වෙන්න අනුපිළිවෙලින්. ජංඉන්න කමා නිවසක. තමන්ගේ නිවසේ ඉන්න බොහෝ සත්කය, පුරු පුහු බූ පවයින්නවා හැට පේර නොකිල්න්න බොහෝ දිනයින්වා. ඒ සේලු සත්‍යයන්න අය පඩ්න මේ නිවසේ සෙලිු සත්කයෝ වෛරනොවෙේත්වා වෛරෙන්නොවෙෙත්වා යවාගේ තැකෙන් දිහානු පත්තමට වඩ. තරහනුවේත්වා තරහනවෙේත්වා තරහනවෙේත්වා එක නුත්තිහෙමයි දිදුක් මිරෝගවෙේත්වා නිදුක් මරෝගිවේත්වා ඒවත් නොත් හෙ මයි. සෝපත් පෙත්වා සෝපත්යෙත්වා ති තමන්ග නිවසාරහුණු කරගෙනයි මේ කර නිවසයනුසාත්වයා. එළඩ තමන්ඉන්න වත්තක්තිේවානං නැත්ත බොහුමින් ප්‍රමාණයක් වන ඒ ප්‍රදේශේති ළඟගට මයිත්‍රවරන ඒ ප්‍රදේශේ සියලුසත්වයන් එළන්ට තමංඉන්න ගමඒ සියලුසත්වන් අරවාග්‍ය මෛත්‍රී කරවා ළ මංගින්න නාගරේ සීලු සත්කන්න මෛත්‍රී කරනවා. ළඩ තමංගින්න රටේ දැල් ලංකාමින ලංකාවේ සීලු සත්‍යයන්න මෛත්‍රී කරනවා. හැයි මෙම ඈතක ඈකත හිත විහිදුවන්න ඕනෑ හිත ඉහළට අරගෙන. ඒක මෛත්‍රී දිහානලා්‍යයාාත පුළුවන්නේ ඉහළ ඉඳගන්න බලානන්න හැටකයි ැං වඩා න්නේ එකකවට යි අර මුණ කරගන්න පුළුවන් ඒ ොහමිත්‍රමාණ එට පස්සෙමේ ආසියාතිකරටවා ජම්බුද්ධී පි කළ හන්දු වන. ජම්බුද්ධී පවාසී සිිලි ශත්්‍යයන් ඒවාගේවාඩනවා. ඉලාටමිය මුළු සක් වලක. හළු සක්වල කිවවා මුතින් මනුෂ්‍ය ලෝකියයේ දීවිලෝක හාය බ්‍රහ්මලෝක දසය අරුපළෝක හතර සහිත භූමි පෝම අයිතිවේවා කිස්් එකක් තින් මුදන්රුව වගේ හිතාරගෙන තමයි වඩ අන්ඩවෙෙන මේ සක් වල. වසයෙන් හිත දියුණ වෙන්න දියුණු න්නේ එක බොහොම ස සසවත් බොම සැපදායක බොහොම පීඩාවක් වගේ බාට පත්වෙනවා කරම්ම බොහොම සතුරුදායක භාවනාවක් තිේෙනවා ඊති පස දිසාාවලක වඩනවා දිසා නගරන දිසාාවති හිත යොදලලා මේ නගරන දිසාවිශීල් සත්‍යෝ ෛරන ේත්වා ෛරන ේදවා වෛරන වෙවා එකින් දිහාානුකදවා තරහනවෙේදවා තරහනවෙේත්වා තරහන ේත්වා ඒ එකින් දිහානක දුවුණවා දවගේම ඉඳදුක් නිරෝග ේත්වා ඉදුක් රෝගී වෙේත්වා ඉදුක් නිරෝගී වෙේත්වා ඉතිෙන් දි්‍යනු රුව. සෝපත්වෙෙත්වා සෝපත්වෙෙත්තුවා සෝපත්ත්වයකෙන් ධානුකොදුව මීවි දිේේ දිසා දහයට දකුණු දිසාාව බටහිර දිසාාව උතුරු දිසාාව නැගෙන අනුදිසාාව දකුණු අනුදිසාාව බටටිහි අනුදිසාාව උතුරු අනුදිසාාව යට දිසාාව උඩ දිසාාව ඒ ඒ දිසාාවලටමි එක එක සත්ව කොට්ටාස වදට මෛත්‍රී ධාන දොළහ දොලා වඩන්න පුළවා. ඊළඟට තවන්දුරට සත්ව කොට්ටාස දොළහක් හඳුන්දනවා මේ විශුද්ධ මාර්ගි සත්හයෝකෙ ව්‍යනයයි. ඊළඟට ප್්‍රාණීහු, भූතයෝ, පුද්ගලಯු ආතුභාාවඇත්තෝ, ඉස්್ත්‍රීහු, පුරුෂයෝ, ආර්ියෝ, අනාරියෝ, දෙවියෝ, මනු්‍යීෝ පිනිපාතික සත්වෝ කියෙන කොට්ටාස දොළ හක් ීන. ඒ කොට්හාසේකට මෛත්‍රී ජහාන දොළහ දොලහ බැගිින් වඩනවා. ඔ කෝම එකතුවෙන ගොට මෛත්‍රී ජහාන පන්සී විෂාට වැඩෙනවා. සැබැවිම මේ භාවන්නාව හරිම භාවනාවේ දිහාාන ක්‍රීඩාවක් වගදෙනෙන්ද පුළුවන්. තරම්ම සැප්‍රදායකයි. මෛත්‍ර වඩන්ඩ වඩඩ පුද්ජයාගේ සන්තාානය මෛත්‍රීෙන් කකිරිී ලැතිරි ලැගිහින් හද සංකාන බොහොමක්ට සන්නවෙනවා. අද සංකාමයේ ලේදාතුව ංවම්පාට ඇති වෙන රංවම්පාකලේ ධාතුූ නිසා මුළලු සරීරය හැ පටින්ම වර්ණවන්ත වෙනවා වර්ණවන්ත වගේම එහි රස්මියක් හිරනක් හිටවෙෙන්ඩ පටන් ගන්නවා අසල් වාසීන්ද පවාක දැනවා සිසිලක් දැනනවා අචේතලක වස්තුූන්ඩ පවාමයේ මෛත්‍රය චිත කරන්ගලතියන රස්මිධරා පිහිතවෙනවා නපුරු සතුන් සංස්ලෙනවා දවාගේම නපුරු පුද්ගලයක් මුතු මුරුදු භාවයක පත්වෙනවා ඔයිමදිහේ නිසාමර ආනිසන්සේ දහයක්ම මේ ජීවිතය තමන්ද ලැබෙනවා. මෙන්න මේ සැලැස් මැනුව මෛක්‍රිය වඩනවා නැ ඕනෑම කෙනකොටේ මේ ජීවිතයම සැපජීවිතයක් බාට පමුණවාගඩ පුළුවන්. ඇතවාසයෙන් පරලොෝ ගම නේදී මෙ ආනිසන්සවසයෙන් ප්‍රමාණ දිව්‍යමානුෂ බ්‍රහ්ම සම්පන් ලැබෙන අප තරුවක්යන් වහන්සේ වනගතව අස් ජීවිතයක් ග්‍යවන කාලික සත් අවුරුද්ලක් මෛත්‍රයේ වඩල මහාකාල් පාටක් ආබස්සර බමතනේ බ්‍රහ්ම සම්පත් වින්ඩ වාරත් පන්සීයත්ම සත්කත රජ වුණ වාර තුන්සී අත්ම සක්්‍යෝ රජවුණ තවත් අපම නිසන් සැලබිලතිෙන සැරුත්මහා රහතැන්වාහ සේකත්යම ලැබිලතිීම ේ බෝdhiसाන්හන්සේ ස්ණ साකර ම්‍ර න්්‍රම ස සपालाතිබුණ වාගේ ධर्මෝගරජ स අසර akan වහන්සේ මwa ni आර palaමs සගේ ප කला තිබना ම්‍ර වාගේ आනි සස ගම පුang kitaමම උතු බवना मයක් මෛත්‍රිය භාවනාව කියලා පුුඩහෝම කරුණාවෙන් හඳුන් ැනවා ඒකා අපි වඩන්නට ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ අසුභ භාවනා වඩන්නේ කුමක් සතහඳ එයින් අපට ලැබෙන ප්‍රෝජන කුමක්ද අසුභ භාවනා වඩන්නේ කසේද පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය පමණක් ලැබෙන විශේෂ භාවනාවක් මේ දවත්තින් සාකාරය අස්භභාවනාව මෙකටගෙන සවිඥ්ඥානක අසුභ භාවනාව කියලා. මේ සවිඥාය කසූ භාවනාව සම්බුද්ධ ශාසනය මුලඉදලාම දැන මූල කර්මස්ථානයක් ත්‍රීපිටික ධර්මය හැම තැනම විස්්තර කරලා තියෙන භාවනාව. මේ භාවනාව ආරම්භය විශේෂ වසයෙන් දැනගැනීමට ඕන මේ භාවනා කරන්න ලස්සර අපේ කේසා ලෝමා නකා දන්තා ආදේ කොට්ටාස තිස්් දෙකක් තියෙන තිෂ් දෙකේ කරුණු පහක් ඉගෙන ගණ්ඩ ඕන කරුණු පහක් ඉගෙනගන්නවා කරුණු හතාක් ඒකේ පුහුණ ොවෙන්න තියනවා. ඒක ඇන්නේ වන්නතෝ සන්ටානතුෝ දිසතෝ ඕකාසතුෝ පරිච්චේදතෝ වචසා මනසා කියන කරුණු හතේ. එකේ කංගානිි දැන් කේසා කියෙන හිසකේ ගැන නං වර්ණතෝ එක පාට ඉගෙන ගණ්ඩ ඕනෙ. සන්ටානතෝ හැඩහුරුක ඉගෙනගන්නට ඕන. දිසතුෝ සරීරේ නාම්බියෙන් උඩ්ඩ නාම්බියෙන් යාට කියල උඩේ අට දෙදිසාවිෙන් දිසාාව දැනගන්නට ඕන. ඉළඟට ඕකාසතෝ ඒ පිහිටි තැන ඒ කේසා තියන පිහිටා තියන තැනඒගනගන්නට ඕනෙ ඒවගේම පරිච්ෂේ දෙතෝ එක ඉම තේරුම්ගන්නට ඕන. වචචසා වචනෙන් සජ්්‍යහනාකිරීම දැනගන්නට ඕන. මනසා සිතින් සජ්්‍යායනාකිරීම දැනගන්නට ඕනි ගෙනගන්නට ඕන. ඒ සඳහා ගුරූපදේශ ලබාගන එකක් ගානේ මේ වන්න සන්ටාන දිසා ඕකාස පරිච්චේද ඉගෙනගෙන මේක තියනවා සජ්්‍යහනාකිරීමේ පිළිවෙලා. එකටි කාල කාලයේ වසිෙන් ගන්නවන ඇත්තවසේ මාස හයක් කැනවා වචනංකඒවන්ඩ. හිටින් කියවඩාත් මාස හයක් ගතවෙනවා. හැබැයිඒ මාස හය ඇතුළෙත සමාර අයට මඟපල් නිවල් ලබන්නත් පුළුවන් වෙනවා. ඉතින් මෙහිදී ඒ සජ්්‍යහනා කරන පිළිවෙල මෙහෙමයි. අපි කේසා ඉඳල මුත්තන්දක්වා අනු පිළිවෙලින් දවස් පහකු වචලින් කියවරනවා අධික සාද්්‍යයනැතුව තමන්්ඩ පමණක්ඇහෙන්න්ට. කේසා ලෝමා නකහා ධන්තා තචෝ මංසං නහාරු අට්ටි අට්ටමිින්ජා වක්කං අදයන් යකනං කිලෝමකම් පිහෙකං ආ පාසං අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, මත්හළුංගං, පිත්තං, සෙම්හම්, පුම්බෝ ලෝ හිතන් සේදූ, මේදූ, අස්සු, පසා, කේලෝ, සිංගානිකා ලසිකා මුත්තං කියලා අනු පිළිවෙලින් දස් පහක් වචනින් කියවරනවා. ඊළඟට ආපසු පටිල්ලොම වසිං ඒකම දස් පහක් කියවරනවා මුත්තං දල කේසාදක්වා. ඊළඟට දදවත් තහයක් ගත වන්න. ඊළඟට මුල සිට අගටත් අගසට මුලට දස් පහක් කියවනවා. තොට දස් පහළවා ක ටිකට ඇනවා.ඉළඟට කේසායින්දලා තචෝ දක්වා කොටස් පහ තචපංචකේ කියලගෙන තචපංචිකේ කේසා ලෝම නකා දන්තා තචෝ කියන විදිහට දවස් පහක් ඒක කියවවා. ඉලට තච්චෝ දන්ත නකා ලෝම කේසාකෙල් ආපස්සට දස් පහක් කියීවරවා. ඉළඟට ල සිටතාගට තගචටමුවතා තිේ කොටස් පහ දස් පහක් කියීවන දැම් මාසයක් ගත වෙනව කොටස් දෙකට. ඊළඟට ගන්න ವක්ක පංචක මංසං නහාරු අ්ි අ්ටිමිින්ජා වක්කං කියල් අනු පිළිවෙලින් ඒ පහ පමණක් දවස් පහක් කියීවන ඉළඟට වක්කං අට්ටිමින්ජා අට්ටේ නහාරු මංසං කියෙලඒ පහ දස් පහ කියවන. ඉට පස්සේ මුලි සිටාගට ගසිටප මුලෙට ඒ පහ දස් පහක් කියීවනවා. එතුවැටිතන මාස එකහ මාරයි. ඉළඟට ගන්නවා ඒ කොටස් දෙක එකුතු කොල්ල කේසාවිදල වක් කන්දක්වා කොටස් දහයම දස් පහක් කීවනවා. ඉලට වක්කං ඉඳල කේසාදක්වා කොටත් දහයේ පටිලෝම් වසිින් දස් පහක් කියීවනවා. නැවත අනුලුවම් පටලොෝම් වසිින් දස් පහක් කියීවනො දැම් මාසේ දෙකක් පිරෙනවා. ඉළඟට ගන්නවා පප්පාස පංචකි. ඒකයන්නේ හදයන් යකනං කිලෝමකම් පිහෙකම් පප්පාසං. ඒ කොටස් පහා ඒවිදියට මුලෙ සිතාාගට දස් පහක් කියීවනවා. ඉළඟට හදයන් යකනං කිලෝමකම් පිහෙකම් පප්ාසං මේ මුල සිටාගට කියවෝවාගේ පප්පාසං පිහකම් කිලෝමකම් යකනං හදයන් ආපසල දස් පාහයි. මුලෙ සිටාගට අතග. ට දහස් පහක් කියවනවා අදස් පහළුවයි මන් දැම් මාස දෙක හමාරයි. ඊට පසේ තුන්නම එක තුකරනවා කේසායිඳෙලා පප්පා සන්ඳක්වවා කොටස් පහලෝම දින පහක් කියවනවා නැත කොටස් පහළුව ආපස්සට දින්න පහළුවක් කියවනවා නෑතමුල සිටාගටා තග සිටමුලටත් දේ කොටස් පහළොව දින පහක් කියවනවා තෝට ඔන්න මාස තුනක් පිරෙනවා. ඉළඟට ගන්නවා මත්තළුංග පංච කිය කියන්නේ අන්තන් අන්තගුණං උදරියන් කරීසං මත්තළුන්ගන් කියල්ල පහා මුලසිටාගට පස් දවසක් කියවලනවා. ඉළඟට මත්තළුන්ගන් පරීසං උදරියං අන්තගුණං අන්තං ඒකා පටිළුව වසින් දහස් පහයි. නැවත අනලුව පට්නුව වසින් දවස් පහයි. දැම්මාස තුනහමා රයි. ඉට පස්සේ කේසාහිඳලා මත්තළුන්ගන්දක්වා කොටස විශ්සම දහස් පහක් කියවරවා මුල සිටාගට. ඉට බස්සේ මත්තලුම් ගඟදල කේ ස ආදක්වා දස් පහක් කියවනවා. නෑතමුල සිටාගට අගසිතමුලට දස් පහක් කියවනවා. දැඟතුවට මාස හතරයි. ඊළඟට ගන්නවා මේදේ චක්්‍යය කෙල කොටස් හයක්තියෙනවා. පිත්තං සෙම්හං, පුබ්බෝ ලෝහිතන් සේදෝ මේ දෝකී නහය මුලි සිටාගට දවස් පහයි, අගසිටමුල දස් පහයි, මුල සිටාගට අගසිටමුට දස් පහයි, දැඟතුවට මාසය හතර අමාරයි. ඊළඟටේ කොටස් පහම එක්කාසු කරනවා. කේසාඉදලා අරවගේ මේ දෝදක්වාම දස් පහක් කියීවරන. මේ දෝඳල කේසාදක්ක ආපාස්සට දස් පහක් කියවන මුලෙ සිටාගටා ගසට මුලි දහස් පහක් කියයෙන දැම් මාස පහක්කිරෙනවා. ඊට පස්සේ ගන්නේ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තංකේන කොටස් හයේ මුලෙ සිටාගට දස් පහයි, අගචටමුල දස් පහයි. මුල සිට අගටත් අග සිටමල්ට දස් පහයි. එතවෝට එතන මාසෙ භාගයක් යනට මාසයක් ගියා දැම් මාස පහහමාරයි. අයිමත් පටන්ගන්නවා කේසාවිඳල මුත්තන්දක්වා තිෂ් දෙකම දහස් පහක්කීවනවා. ඉට පැස්ස මුත්තන් සිටේ කේෂාදක්වා පටිලුව වසින් දස් පහක්කී වනවා. මුලෙ සිට අගටත් අග සිටමුලටත් දහස් පහක්කීනවා දැම් මාස හයක් පිරුුණ. ඒ මාසහයට කෙනා සජ්‍යායනා කාලය. ඔොය කාලි තුළේ අර තමන් ඉගනගෙන තියන්නෙට ඕන අ එක එකක් ගානේ පාට වරණය ඒ හැඩහුරුකම එවාගේම එක පිහිටි දිසාාව ඒක පිහිටි තැන ඒ පිහිටි ඉම මේටික ඉගනගන්නට ඕන හම කරගන යනකොට නැවතනඇත හිටනුත්තේවාගේ භාවිතා කරන මාසාහයක් ඔය සැලැස්මටම තොට මාසහයක් හිතිංස්ේ මිනහි කිරීමදී තුපදෙස්පියේලියක් තිේෙනවා කරුණු දහයක්. තිේ ඒවා අනුගාමනය කිරීමේදී යංගෙසි එක කොටසක් තදිින් හිතට අරමුණුවේනවා. ඒ තදිින් හිතට අරමුණුවෙනගේ නමමාත් තරදාල පිළිකුල්ල පිළිුල්ල පිළිකුළිගිල මිහි කරවා. අපට වැටහොුණේ කේසා කියේනෙ කාරියට වැටහුණනාන ඔපපෝර්්නෝ වඩා ඒක වැටහොනාන ඒක හරියට පින්තූරගත් තවාගේ හිතට අරමුණු වෙලා තියෙනවනම් ඒසාහ කේසාහ කේසාගෙන වචින අත්තරදාලා පටික්කූලයි පටිකූලයි පිළිකුල්ලයි පිළිකුලයි පිළිකුලයි මේකමණී කරන ගොට හිතේ නීවරණ යට පත්වෙලා ප්‍රථමධ්‍යානය උපදීනවා. ඒ ප්‍රථමධ්‍යානයේ සියවර දහස් වට ප ප්‍රගුණ කරනවා වසී කරගන්නවා. ඊට පස්සි තවත් එකක් කොටසක්ගන්නවා. ලෝමා එම නැත්තන්නා කා ඒවාගේ එකක් එකක් කරගන එකක කොටසකින් ්‍යහාන එකක් බැගින් උපෙදවන්වා. මෙක්. පටක්කොල්ල මනසිකාරයෙන්ම් පුළලුවන් එකර දිහානයක් පමණයි. හොකද විතාරකයචාර තියෙන්නට ඕන ඉක්මවා යන්න නොනොගින් හැරි නිසා. එතවට මේ කියන දිහාන තිෂ් දෙකක් කොටස් තිස්් දෙකට පොදවන්න පුළුවවා. තිම මේ දිහානුපද ප්‍රදවනවා කියනෙ එක සුළු දෙයක්. ඒක ව්‍යපස්සැනාට හැරීමේ තම ඊට පස්සේ තියෙන්නේ දැමුත්. මේ භාවනා කිරීමේ දෙ අර මෛත්‍රී භාවන ආනිසංස විදිහටම ලැබෙනවා. සැපසේ නිින්ද්‍යයාන්වා සැපසිය අවදිවෙනවාවන්න පුරුසේන නොපෙනීියයනවා දෙවියන්න්න පුරේව වෙනවා මනුසියන්න්න පු්‍රියේවෙනවා. දෙවියංග ආරක්ෂාව ලැබෙනවා. මුහුණේවරණය පැහැපත් වවා සිතේ සමාධයේ වහ වහා ලැබෙනවා, මරනාසන්න පවාමනා සිහිනුුණ යුක්තෙනවා පමණක් නෙමෙයි. දිංව සමාන අරමුණකදීවත් කෙලෙස් සිතක් පහළ වෙන්නේ. ඒ තරමට පුදුම විදිා නිසංස රාසියක් මේ පිළිකුල් භාවනාවෙන් ලැබෙනවා. මෙන්න මේ නිසයි මේ පිළිකුල් භාවනා වැඩියයුතු වන්නේ. අවස රයි සාමීන් වාන්සේ මරණානුසති භාවනා වඩන්නේ ඇයි එමගින් අපට ලැබෙන ප්‍රයෝජනමනවද මරනාානුත්සති භාවනා වඩන්නේ කෙසේද පැහැදිලි කර දෙන්න. තෙරුවන්සරණයයි මරණානුස්සති භාවනාවක් විශේෂ භාවනාවක්. මේක විශේෂයම හඳුන්න්නන්නේ ප්‍රඥා චරිතයායට බුද්ධිය චරිතයායට. මරණානුස්සෙති භාවනා වැඩීම සඳහා කරම කීපයක් තිය න විසිදුමාලිගේ තියෙන මාතෘකා අටක්. එයි කීපයක් අපි හඳුන්නන්න සතුටුයි. විශේසයම මේ මරණානුස්සතිය වැඩීමේදී තමන්ගේ හිතය පහළකර ගන්නඩ ඕන සතිය කැන මනා සිහියතියෙන්නෙ ඕන. මනා සංවේගේතියෙන් ටඕන. එවාගේම ලුවන හොඳින් අවදියෙන් තියෙන්න්න ටෝන. ගදකාරණයේ තමන්ගේ මරණය ගැන තැති නොගන්්ඩ තමන්ගේ හිතවතාගේ මරණය ගැන සෝකර නොවන්ඩ තමන්ගේ අහිතවතාගේ මරණය ගැන සතුට නොවන්ඩ අපට ඔවගේ සිහයක් නුවනත් සංවේගයක්ත් හොඳින් තියෙන්න්නට ඕනෑ මරණානුස්සතිය වැඩීමේදී බොහෝසයෙන් ගුරුප්‍රදේශ ලැබෙන්නේ තමන් දුටු විරු තමන් දැකළපවුරුදු මරණයක් ගැන සිහිකරනවා. තමන්ගේ ගමේ නැත්තන් තමන්ගේ නිවසේ මනැත්තන් තමන් දන්නා දුරන කෙනෙක් මරණයට පත්වලා තියනාකාරය හිතිම් බලනවා. දැකපුරුද හැටියට හිතින් බලාගෙන තමන්ඩ තමන්ඒක මෙිනහහි කරන මේ මරණය මටත් අන ඒ අන්තම පැමිණිෙනවා. ජීවිතය අනීතයි මරණය නීතයි මරණය නීතය මරණය නීතය කියෙන එවිදිල තමන්ඩත් ඒක අරෝපනය කරගන්නවා. ඒක තියෙනවා පිළිවෙල ක්‍රාසියක එකක් තමයි වදක පච්චු පට්ටාන අර කඩුවක් අමෝරාගෙන දැන්දම් අරණඩන වදකේක්වාගේ මේ මරණය උපන්දා පටන් තමා පසු පසේනවාම නහි කරන්නට ඕනෑ. යොවාගේම ගහ ඉදුණු ගෙඩියක් බිම වැටෙන්නවාගේ උදා වූ සූරියයා බැහැගෙන යන්නවාගේ උදා වූ හඳමන්ල බැහැගෙන යන්නවාගේ ආතර නැගුණු වලාකුල බිසිරී යන්න වගේ මේ හැමේ එකක්ම කොඩා ඇල ොල නියං කාලි හිඳන්නවාගේ. එවාගේ වතුර මතු පිට හැදිච්ච දී බොල බිඳිබිඳ යන්නවාගේ මේ මරණය ඒ කාන්තිං සැණයක් සන්‍යාපපාස ම පසුපසේනවා යංවෙලාක මරණය වෙනවාේ වාමයි කියෙල තමන්ඩ තමන් ඒ මරණය ආරූපණය කරගෙන හිතින් මෙිනිිහි කරනවා. ඒකදී අරමුන් වසෙන්ගන්නන්නේ ජීවිතය අනීතයි මරණය නීතයකෙන වචනදක. එවගේම සම්පත්ති විපත්ති හැටියට බලෙන්වා. සෑම සම්පත්තියක්ම විපතිකින් අවසංවෙනවා. එවාගේ මේ උපතින් ලබාගත්ත ජීවිත සම්පත්තිය මරණින් විපතියට යනවා කෙනෙක නුවණින් මිනී කරෙමින් ජීවිතය අනීතය මරණයනීතය මරණයනී තැයි හිතනවා. ඊලාට මේ ලෝකෙ හිටිය බොහෝ පුුණ්්‍යවන්තයෝ. එවාගේ මහා කායබාල ඇත්තුව බොහෝ ධනවත්තායේ. එවාගේ බොහෝ ඉරිදිවන්තයෝ. බොහොම ඥානවන්තයෝ එ කෝම. ජීවිත අවසානය මරණයට පත්වනාා යවාගේ වැන්නම් මරණේ ජයාානං මාවැන්නං ගැන කවරකතාද. මටේ කාන්ති මරණය සිදුවෙනවා ජීවිතය අනීතයි මරණය නීතයි මරණය නීතැයි මිනහි කරනවා. එවාගේ මේ සරීරයේ පවත්වන්න හිත්ම ජීවිතය පවතිෙන්නේ කරුණු කීපයක් උඩයි ආශ්වාස ප්‍රශ්වාස දෙක නිසා, ආහාරපාන දෙක නිසා, සතට දහතුන් සමෝ පවටනාා නිසා. මේ ආදී කරුණ නිසා ඉරියව් නිසා මේසි ජීවිතය පවතින්වා තොට ආස්වාස ප්‍රශ්වාසය අවහිෙරවීමෙන් අරණය වෙෙන්ඩ පුළුවන්. ගන්න ආහානපාන වසවිසවීමෙන් ආගොනවීමමින්මරණේසිදෙන්ද පුළුවන්. එවාගේ ම සතර ධාතු අසමානව පැවතිීමම නිසා දහතුක් සෝභනිසා මරණේසිදෙන්ඩ පුළුවන්. ඉරයාාපතා පහසුතා නිසා මරණේසිදවෙෙන්ඩ පුළුවන්. ඒ හේතු කොටගෙන හෝ මරණය සිදුවෙනවා ජීවිතය අනීතය මරණය නීත මෙහ මිහිතන්න්න පුළුවන්. එවාගේ ජීවිතය කොච්චර කාලයක් පවතිනවාද කොයිවාසේ නැතිවෙනවාද ඔයි විදිහේ අසනීපයකින් මරණය සිදවෙනවාද කොතන්ඩිය මරණය සිදුවෙනවාද මරණින්මත්තඒ කොතනටමය ජීවිතය නෑඇතු උපදනවාද කියලා විනිශ්චයක් තීරණයක් නැතිනිසා ජීවිතය අනතයි මරණය නීතයි, මරණය නීතය කෙළ හිතෙනවා මෙිනෙහි කරනවා. එවාගේ තවත්දුරට හිතනා ජීවිතයට බොහෝ අනතුරෘතියනවා නොයෙක් ෝගාබාධි නිසා මරණී සිද්ුවෙනවා. නොයක් අව්‍යාවුද නිසා මරණී සිද්ිුවන්නා ගින්න නිසා ජලය නිසා වසවිස නිසා අදආදි විපත් නිසා සතුන් දෂ්ටකිරීම නිසා මේ ආදිි හේතුරාසයකින් මරණී සිද්ධිවෙෙන්ඩ පුළුවන්. එ නිසා ජීවිතය අනීතයි මරණී නීතයි. හැට ගත් හස්ම පහලට හෙලන්් ිස්සර මනේ සිදුවෙන්න්න පුළුවන් පහල හෙලස්ම නෑතගන්ඩ ඉස්සර මරණයේ සිදුවවෙන්න පුළුවන්. ඒවාගේක චිත්තාක්ෂනයකින් මේ ජීවිතයේ මරණයට පත්වවෙෙන්න්න පුළුවන් එනිසා ජීවිතය අනීතයි මරණය නීතැ මේ ක්‍රමයට විශධමාර්ගේ හඳුන්නන්නවා තිඒ විසිධමාර්ගේ දක්වලා තියන කරමයහෙම දිගට තිබනත් කෙටිගටේ මේක මරණේ වසේ මැනී කරන්න පුළුවන්. මරණයේ මිනිහි කිරීමින් අපට පුළුව අංකමතියවා උපචාර දිහානයේ කියන අර ප්‍රථමධ්‍යානට සමීප දිහානයක් උපදුවන්න පුළුවන්. නීවරණයට පත් වූ දිහානයක් උපදවන්න පුළුවන්. එකයි කක්ගාන එකඒක වචනයක් ගානී උපචාර සමහධඋපදුවන්න්න පුළුවන්. ඒ උපචාර සමාධියත් අර ප්‍රථමත් දිහානයට බොහෝම ආසන්නයි. ඒ හා සමාන ආනිසංස ලැබෙන අයක වැඩුව අයටත් අරවගේම. ඒකොස් මහ නි සංන්ස ලැබෙනවා සුවසේ ින්දයන්නවා සුවසේ අවදිවෙනවා නපුරු සේන නොපෙනයනවා දෙවියන්ඩ ප්‍රිය වෙනවා මනුෂ්‍යන්ඩ ප්‍රියේවෙනවා දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා එවගේ වසව සව්‍යාවදාධිවිපත්ති වලකිනවා මුහුණේ වරණයේ පැහැපත්යෙන්වා සිතේ සමාධිය වැඩිෙනවා මරනාාසන්න මුහොතේ මනා සිහිවුණින් ඉන්ඩ ලැබෙනවා මරණිනිමත්්‍යේ සුගතිගාමී වෙනවා. එවගේම ජීවිතය අනිත්‍යත්වේ වැටහෙන නිසා. විසිදක කල් දල්නිනෑ මංම භහාවනාකිරම වත් සියල් සමාධංව රැකියම ගැනවත්, ආගමානුකෝලුව කටයුතු කිරීම කල්දාානෙනෑ අප්‍රමාධගුණය වැඩෙනවා. ඇතවට මේ කියෙන මුලින් සඳහන් වූ බුද්ධානුස්සැතිය ඉළඟට අද සඳහන් කළ මෛත්‍රයේ පටෙකූල මනසිකාර අසුභභාවනාව මරනානුස්සැතිය කරීම හතරැට කියනවා. ආරක්ෂක භාවන චතුරාරක්‍ෂා භාවනා කියල මක් නිසාද මේ කර චතුරාරක්ෂා කියන්නේ අර බෝජ සත්්‍යයන් වහන්සි උපන්දා පටන් සතරවරන් දෙවියන් හතරදිසාව ආරක්කසාගත්ත වගේ භාවනා කරන නැත්තං ජීවිතය දහැමින් පවත්වුණ අයට ආරක්‍ෂා හතරක්තියෙන්ඩ. නමුකක්දද පලවෙනි ආරක්ෂාව බුදුගනාරක්ෂා බුදුගුණෙන් තමංගෙසිතේ ශ්‍රද්ධාව ශක්තිමත්වයෙනවා සද්ධ ඉන්ද්‍රයේ සද්හා බලයබාට පත්වෙනවා. ඒ නිසාමියය කරන ප්‍රතිපත්තිවල ආනිශංසය ලැබනා හෝනො ලැබුණ හෝ කල කෙරෙන් නැතු එක දිගට පවත්වා ගන්න ශක්තිය ලැබෙනවා. එක කාරක්ෂාවක් සිතාරක්ෂාවෙන්වා. මෛත්‍රයේ භහාවනා ප්‍රගුණ කිරීම නිසා බාහිෙන උපදරයවන්ගෙන් ජීවිතයා රක්ෂාවෙන්වා සොරි සතුළන්ගෙන් සතුන් සරපයන්ගෙන් වෙනත් වෙනත් හේතු නිසා පිටින් එන කරදැන බොහෝ සෙන් මගෑරෙන්වා මෛත්‍රයේ වඩන්නට අනතුරු වලකිවා. මේ නිසා එක විශේෂ ආරක්ෂාව. ඊළඟට අසුභ භාවනා වැඩීම නිසා මී දුට දුට දේ ගැන තියනෙ සිදුවෙන ඇලීක් සුභාාව දුරු වෙලාට කිසි දෙයක් සුභවසයෙන් නොගෙන ඒ සම්බන්ධව ඇලීමෙන් තුොරුව තමන්ගේ සිට ආරක්ෂාවෙනවා. භහවනා වසේ මරණ අනුස්සතිය වැඩීම නිසා තමන් කිසිම දේක ප්‍රමාධයක් ඇති කරන්නේ කළියයුතුදෙක් ඒ ඒ වෙලාටම කරන තමන් හිත නිදහස් කරගන්නවා. මේ තරමට ආරක්ෂක භාවන්නාව හතරක් තමයි මේ චතුරආරක්ෂක නමින් හඳුන්ුවන්නේ. මේ කේක භාවනාවක් එදි නිදාම තමන්ට ආනිසංස ගෙන දෙෙනවා. මේ භහාවනාා මැනවිෙන් වැඩිදිවුණු කිරීම නිසා තමන්ට එදි නිදාම අර මුලින් සඳහංකළ ආනිසංසේ ගලාගනෙන්ට පටන්ගන්නවා මනුෂ්‍යයන්ඩ ප්‍රියවේ මනුෂ්‍යන්ඩ ප්‍රියවීම ආධිමියවාපට අවශ්‍යයයි. මක් නිසාද අපි ලෝකයේ ජීවත්වෙන බැවින් කාගෙන්වත් අපට පීඩාවක් නොමැතිව. කාගත් තට සැසිල්ිමත් විදියට ජීවත්යෙන්ට වාසනාව ලැබෙනවා මේ භාවන්නනාා මනසිකාර පුරුදු කිරීමෙන්. එනිසාමක බෞද්ධ වූද අභෞද්ධෝද ඕනම කෙනෙගොට වැඩීමේ ප්‍රෝජන ලැබෙනවා. මේ නිසා පි මේ භාවනා කරම ස්වල්පවසයෙන් හරි ප්‍රගුණ කර ගැනීමට බලාපොරොත්තුවීම ඇයිතා සුදු සවීකිලාබි මෛත්‍රියෙන් මතාක් කරනවා. භාවනාව සිදුකර එම කුසලය තිලක්ෂණ නැගිය යුතුද එය තිලක්ෂණෙන් නගන්නේකිසේද පැහැදිලි කර දෙන්න. බුදුගුණ භාවනාාව හෝ මෛත්‍රයේ භාවනාව හෝ අසුභ භාවනාව හෝ මරණනානුස් සැති භාවනාව හරි කවර හෝ භාවනාවක් වඩලා ඒක අපි විත්‍රී ලක්ෂණ පස්සනට වැඩීම අත්‍යාවශ්‍යයි. සැලෙසුන් වසියෙන් අපි හඳුන්නනවනන් සංසේපයෙන් මෙහෙම කියන්න පුළුවන්. තැන් අප බුදුගුණ වැඩුව කළ හිතම සුළු වෙලාවක්. දුගන වැඩීමේදී පහළ වූ නාමරූපධර්ම ඒ ඒ තැනම ඇතුව නැතුවගේ බැවින් අනිත්‍යයයි. ඇතිවීමෙන් නැතිීමින් පෙළිපෙළිය පැවැති බැවින් දුක්කයි, තම තමන් කැමතිසේ නොක වැති බැවින් අසාර නි්ාල බැවින් අනත් අයි පිුල් බැවින් අසුබයිකිල ති්‍රරිලක්ෂනයට හරෝුණු. ඒවාගේ මේක චතුල ආරිසාත්්‍යයට හරෝනවා මි අනිත්‍ය වූ දුක්ක වූ අනාත්මූ අසුභ වූ නාමරූපධරම සමූහයේ, තීලන සංකත සන්තාප විපරනාමස් ස්වභාවෙන් යුක්ත බැවින් දුක්කාර් ශත්‍යයයි ඒ දුක ඇති කරන ආයුහන නිධාන සංයෝග පලිබෝධාර්ථය යුක්තවරන තුෘෂ්ණාව දුක්ක සමුද්‍යාරය සත්‍යයයි ඒ දෙකෙම්ම තොර වූ නිශ්සරණ විවේක අසංක තමතාර්තයෙන් සමන්මිත්ත වූ නිරවාණ ධාතුව දුක්ක නිරෝධ සත්‍යයයි මෙසේ දුක්ක සත්්‍යය අවබෝධ කරන සමුදේශත්‍යයේ ප්‍රහාණය කර නිලෝධ සත්්‍යය ශාක්ෂාර් කරන නීයාාන හේතු දස්සන අධි ප්‍රතිාරිතයෙන් සමන්වාගත වන ආර්යෂ්ඨයක මාර්ගය මාර්ග සතයයි. මාගේ මේ භාවනාමේ කුසලය බුදු පසේබුදු මහ රහතුන් වහන්සේ විසින්වා බෝධ කරන ලද මේ ගාම්විර චතුරාඩි ශත්‍යාබෝධීෙන් අමා මහ නිවන් සූපිනි සහේතු වාසනාවේවා කියලා භහාවනට නඟනාාතරි ලක්ෂණෙන් විපස්සනාවට. මෛත්‍රී භාවනවිද තිහෙමයි. අසු භාවනාවිදිත් තියහෙමයි. මරණානුස්සිදති භාවනාදත් එහෙමයි. එවිදිේ භාවනාවක් වඩල මේ භාවනා කරන කාලය තුළදී පහළ වූ නාමරූප්‍රධාර්ම ඒ ඒ තැනම ඇතුව නැතුවගේ බැවින් අනිත්‍යයි. ඇතේමෙන් නැතියමෙන් පිළිපිළියගේ බැවින් දුක්කයි තම තමන් කැමතිසේ නොප ඇති බැවින් අසාර නිසාට බැවින් අනත් අයි පිළිකුල් බැවින් අසුබයි අනිත්ති දුක්කන්නත් අසු බැමේස්. ආමරූප සහස්කාර් ධර්මය පීලෙන සංකත සන්තාප විපිරි නාමත්ස්ඔබභ ව යුක්තවන බැවින්දුක්. කාරරි සත්‍යයි. ඒ දුක්ක සත්‍යූපද වන ආජූහන නිදාාන සංයෝග පලි බෝධාර්තයෙන් යුක්තුවන්න පූර් භවතුෘෂ්ණාව දුක්ක සමුදේ සත්‍යයි. ඒ දෙකෙම්ම තොර වූ නිසරණය විමේක අසංකතම තාාර්තයෙන් සමන් වාගතව නාර්යෂ්ටයක මේ සාාන්ත නිරවාන ධාතුූ දුක්ක නිරෝධ සත්ත්‍යයයි. ක්ක සත්තිය පරිසිඳිමිංා බෝධ කරන සමුදේ සත්‍යය ප්‍රාණය කරමින්ා බෝධ කරන නිරෝධ සත්‍යයේ ප්‍රධ්‍යක්ෂ වසංා බෝධ කරන නීයාන හේතු දස්න න අධි ප්‍රතිාරතන් සමන්වාගතා ආර්යෂ්ටයක මාර්ග මාර්ග සත්‍යයි මන්ගේ මේ භාවනාමේ කුසලය බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ විසිංා බෝධ කරනලද එඒ ගාමිර චතුරාර්ය ශත්‍යාබෝධයෙන් අමා මහ නිවන්සුව සාක්ෂාත්කඩ ගන්නු පිණිස හේතුවාසනාවවාකය අධදිෂ්ඨාන බාගන්න මේක වැදගත් භාවනාව. අර සමත භාවනාගනටයි වැටෙන්න්නේමිස් බුදුගුණ භාවනා මෛත්‍රී අසුභ මරණ සති භාවනා. එක් විපස්සනාවට හැරීමින් අර සීලය සමාධි පඥ්ඥා කියෙන ගුණාංග තුනම සම්පූර්ණවෙන්වා. මේ කයි පිලිවෙලේ නිසා ත්‍රලක්ෂ නැගීම හැම දේකදීමම පුරුදුවවෙන්නට න දානයත්දුන්නත් බනක් කැහැවක් වනක් දේශනා කරතත්ය ධර්ම සාකච්චා කරතත් භාවනාව කඩත් ඒක අවසාන්ට මේ වගේ සරලවිදිහට හෝ ත්‍රරිලක්ෂණ ඉ පස්සනාව පැතුර රිි ශත්තිර නැවියම කළ යුතු වේෙනවා ඒකින් තමයි ප්‍රඥා භාවනා සම්පූර්ණගින්. මෙිතකින් අප විසින් මේ සධ්ධාරම වාර්සාාව නිමීත්තිී පැවත්තුූ. ධර්ම සාකච්ඡා තුළින් ජනත කුසල සම්භාරය අපි සෑම දෙනාට මෙල වායුරාරෝගි සැපතත් ධර්මඥාන භාවනාඥාන දියුණුවක් දෙලො සුබසතත් එවාගේ මතු තම තමාපතන බෝධික් ඥානවලින් අජරාමඩ සාන්ත ප්‍රණීතාග්‍ර අමාමහා නිවන්සුව පිණනිසත් හේතුවේවා වාසනාවේවාකිලපී ප්‍රාර්ථනා කරනවා තෙරුවන්සරණයි.